මේ දවස්වල කතා කරනවා ශරියා විශ්වවිද්‍යාලය ගැන. මේ වෙනුවෙන් අපිට මොකද ගන්න පුළුවන් පියවර කියලා මම දැනගන්න කැමතියි. අගමැතිතුමාත් ඒ ගැන දැන් යම් කිසි පරීක්ෂණයක් කරන බව පේනවා. විශ්වවිද්‍යාලෙත් මං හිතන්නේ දැන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ගන්නටත් නියෝගයක් කරලා තියෙනවා. උපාධි පාඨමාලා පිරිනමන ඕනෑම ආයතනයකට අනුමැතිය ලබා දීමට පෙර දීර්ඝ ක්‍රමවේදයක් තියෙනවා. මේ ක්‍රමවේදය පිළිබඳව තාමත් කිසි තීරණයක් කරන්නේ නැහැ. මේ පිළිබඳව අපි හරි ක්‍රමවේදය තමයි අනුගමනය කරන කියන එක මම අවධානය කරන්න පුළුවන්. පාස්කු දින ප්‍රහාරයෙන් පසු ලංකාවේ ආර්ථිකය ඇති වෙලා තිබෙන තත්ත්වය මේ ගරු සභාව ඉතා වගකීමකින් යුතුව පැහැදිලි කරගත යුතු වෙනවා. අපි සාකච්ඡා කළ වහව පියවර ගත්තා. සමහරු අපිට ඇවිත් කිව්වා හෝටල් කාමර 105%කට අඩු වෙලා තියෙනවා කියලා. අප්‍රේල් මාසේ 18 වෙනිදාට යම්කිසි ශේෂයක් තිබුණා නම් ණය සහ පොලිය 2020 මාර්තු මාසේ 31 වෙනිදා වෙනකම් මේ ව්‍යාපාරයේ යෙදිලා ඉන්න සියලුම දෙනාට ඒ ගෙවීම සාවකාලිකව අත්හිටෙව්වා. හැම කර්මාන්තයක්ම ව්‍යාපාරයක්ම ප්‍රදේශ මට්ටමින් ආගමික හරි දේශපාලන හරි වෛරය මත අද පදනම් කරොත් එහෙම වෙන්නේ මොකද්ද? එතකොට රටේ ආර්ථිකය අවසානේ බිල්ලට යන. රටේ ජන ජීවිතයයි බිඳ වැටෙන්නේ. එහෙම නොවන තත්ත්වයක් නිර්මාණය කරන එක කාගේ වගකීමක්ද? මේ පාස්කු දින පිපිරීමට වඩා පිපිරීමෙන් පසුව සිදුවන්නට නියමිතව තිබූ මහා විනාශය දැන් පිපිරීමටත් වඩා අපේ මාතෘකාව පිය යුතුව තිබෙනවා. සියලු තත්ත්වයන් පිළිබඳව අවබෝධ කරගෙන ඒවයින් මිදෙන්නේ කොහොමද කියන එක පිළිබඳව වැඩපිළිවෙළක් සකස් කරන්න ඕන. මඩකලු විශ්වවිද්‍යාලය කියන නමින් හඳුන්වන එක විශ්වවිද්‍යාලයක් නෙමෙයි. මේ උසස් අධ්‍යාපන ආයතනයේට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින් කිසිම අනුමැතියක් තාම ලබා දීලා නැහැ. සම්පූර්ණ පරීක්ෂණ සිදුවෙමින් යන්නේ. අපි ජනාධිපතිතුමාත් සඳහන් කරේ ආණ්ඩුකාරවරයාත් කිව්වේ අවශ්‍ය නම් මේක ආණ්ඩුවට ගන්න පුළුවන්. අපි යෝජනා කරන්නේ මේ විශ්වවිද්‍යාලය ආණ්ඩුවට ගන්න. ඒකට අවශ්‍ය පසුබිම මුදමාලා හදන්න. දැනට මතභේදයකට තුඩු ඇති බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ රජයට පවරාගෙන මඩකලපු විශ්වවිද්‍යාලයේ නම් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කළා තියෙනවා.